ප්‍රශ්නාතුර මන්ත්‍රීතුමනි අද ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මේ සභාවේ කරන්නේ ඒක තමයි රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව වගකීම නැත්නම් ඒවා පිළිබඳව සොයලා බලලා ඒවා නිවැරදිව ඉටු වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව තීන්දුව తీරන ගන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර කාරක සභාවක් හැටියට මේ ගිණුම් කාරක සභාව ස්ථාපිත කරලා අදට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා මම හිතනවා මේ 100 අවුරුද්ද අහපව් හැරලා බැලුවොත් මේක පිහිටපු මූලික අරමුණට අපි ගිහිල්ලා තියෙනවද කියලා ඒ ගැන නම් ලොකුවට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. නොඑක් ආකාරයෙන් මේ කාරණා පිළිබඳව ගිණුම් කාරක සභාව රැස්සලා ඒ කාල පරිච්ඡේදවල මේ රටේ රාජ්‍ය පාලනයේ දෙපාර්තමේන්තු සහ ආයතනවල තිබෙන ඒ මූල්‍ය පාලනයේ විගණකාධිපතිවරයා පෙන්ලා දෙන කාරණා පිළිබඳව ඒ විමසලා තියෙන මත විමසුම් පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ග අරගනිමින් තිබෙනවා. නමුත් මෙතෙන්දි මතුවන මූලිකම ගැටලුව තමයි ගිණුම් කාරක සභාව ක්‍රියාත්මක කිරීමේදී විගණකාධිපතිවරයා පෙන්ලා දෙන ඒ විගණන විමසුම් සහ නිරීක්ෂණ පිළිබඳව ගන්න ඕන පියවර ගන්නවද නැද්ද කියන කාරණෙත් ඒ වගේම මේ පෙන්ලා තියෙන කාරණා වලින් ඇති වෙලා තියෙන දූෂණයක් හෝ හොරකමක් හෝ වැරද්දක් නිවැරදි කරන්න ලබා දෙන උපදෙස් ක්‍රියාවට නැංවෙනවද කියන කාරණේ ඉතාමත් වැදගත්ව අපි බැලිය යුතු කාරණාවක්. මට නම් පේන්නේ මෙතන තමයි ලොකුම අඩුව තිබෙන්නේ. එකක් අපේ රටේ අවාසනාවට වගේ මූල්‍ය විනය පිළිබඳ බරපතල ගැටලුවක් තිබෙනවා. ඒක සමස්තයක් හැටියෙම රටේ තියෙන දෙයක්. ඒකයි මේ හොරකම දූෂණය වංචාව ගැන වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තිබෙන්නේ. ඒ වගේම රාජ්‍ය ආයතනවල මේ සිදුවන මූල්‍ය වැරදි පිළිබඳව සහ ඒවායේ ක්‍රියාමාර්ග පිළිබඳව අඩුපාඩුකම් විකනකාධිපත්තුමා පෙන්ලා දුන්නහම ඒ පිළිබඳව ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කරලා ගිණුම් කාරක සභාව ලබා දෙන නිරීක්ෂණ නැත්නම් ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමේ බලය කාර්ද අපි ලබා දෙන්නේ. හුඟක් වෙලාවට අදාළ අමාත්‍යාංශයේ බාර ලේකම්වරයාට කියනවා සවස් සමාරවල ඒවා වාර්තාවලට ඇතුළත් කරනවා නිලධාරීන්ට උපදෙස් දෙනවා. හැබැයි ඒවා පිළිබඳ පසුවිපරමක් කරන්න ක්‍රියාමාර්ගයක් තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මගේ අදහස නම් මේක ඉතාමත් සුවිශේෂ අවස්ථාවක්. රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තුවට තියෙන වගකීම ඉෂ්ට කරන්න නම් ඒ වගකීම බැහැර වෙන ඒ වගේම ඒ වගකීම බැහැර වෙලා දූෂණ වලට සම්බන්ධ වෙන සිදුවීම් තිබෙනවා නම් ඒවා පිළිබඳව නීතිමය පියවර ගැනීමට හැකි කාර්යාංශයක් ඇති කිරීම ඉතාමත් වැදගත්. ස්ථාවර නියෝගවල නම් සඳහන් වෙලා තිබෙනවා ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන වාර්තා ඒවායින් පැන නගින කාරණා පිළිබඳව නීතිපතිවරයාට යොමු කරන්න කතානායකතුමා මාර්ගයෙන් පුළුවන් කියලා. හැබැයි මන් දන්නේ නැහැ මෙතෙක් ඒ වාර්තා කරපු කාරණා පිළිබඳව යම් ආකාරයක නීතිපතිවරයා හරහා නීතිමය පියවර ගැනීමක් කවදාකවත් සිද්ධ වෙලා තිබෙනවද කියලා. මෙතන තමයි ලොකුම අඩුව. ඒ නිසා මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි මම කියන්න කැමති කෝපා වුණත් කෝප් කමිටුවේ වුණත් ඉතාමත් වැදගත් කාරණා සාකච්ඡා කරනවා. මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නොයෙක් දේවල් අනාවරණය වෙනවා. මේ දවස්වල නම් මේවා මාධ්‍ය මගිනුත් කියවෙනවා. ඒවා මාධ්‍යට විවෘත කරලා තියෙන නිසා මිනිස්සු මේවා දිහා බලාගෙන ඉන්නවා. මේවා වාර්තාවලට සීමා නොවි මේ සිදුවෙලා තිබෙන මූල්‍ය අක්‍රමිකතාවයන් සහ අඩුපාඩු පිළිබඳව වගකීවුත්තන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් යාන්ත්‍රණයක් මම හිතනවා පාර්ලිමේන්තුව තුළ ගොඩනැගෙ යුතුයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරන්න කැමතියි. එහෙම නැත්නම් මේක සාකච්ඡා මණ්ඩපයක් පමණක් බවට පත් වෙනවා. දැන් මම උදාහරණයක් ඇට කියන්න පුළුවන් ගරු මොලසනාරුඩු මන්ත්‍රීතුමනි මම දුටුවයි මේකේ එකිනෙක සම්බන්ධයක් නැහැ. හුඟක් වෙලාවට අපි ගෙනල්ලා කතා කරන ඒ අදාළ ආයතනේ මොකක් හරි උත්තරයක් දීලා මේ වැඩේ අවසන් කරනවා. හැබැයි අපි ආයේ අදාළ ආයතනය අදාළ කාරණා පිළිබඳ විමර්ශනය කරන්න තවත් අවුරුද්දක් එකහමාරක් යනවා ඊට පස්සේ. ඉතින් මේකෙන් මේ ප්‍රතිඵලය ගන්න බෑ. නිසා දූෂණය සිද්ධ වෙන අයට හොරකම කරන අයට ඕන තරම් මේකෙන් පැනලා යන්න ඉඩකඩ තියෙනවයි කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් මට මතක් වුණා සිද්ධියක් දෙකක්. එකක් තමයි මට මතකයි ගිණුම් කාරක සභාවේ මේ මේ පාර්ලිමේන්තු කාල සීමාව තුළ තිබුණු ගිණුම් කාරක සභාවට එක සිද්ධියක් ආවා ශ්‍රී ලංකා වරාය අධිකාරියට දොඹකර මිලදී ගැනීමක් ගැන.
මේ දොඹකර මිලදී ගැනීමක් සිදු වෙලා තිබෙනවා. මේව වරායට ගෙනාවා. වරායට ගෙනල්ලා වරායෙන් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම මේකට බද්දක් ගෙවන්න තිබෙනවා රජයේ නියමිත බදු. හැබැයි මේ බදු ගෙවලා නැහැ. වරාය අධිකාරිය මොකද කරේ? මේක රාජ්‍ය ආයතනයක් හැටියට වරායයට ගොඩ බාලා වරායෙම මේක හයි කරා. හයි කරපු නිසා ඒගොල්ලෝ බදු ගෙවීම පිළිබඳ උනන්දුවක් දැක්වේ නැහැ. නමුත් මේක විමර්ශනය කරගෙන යනකොට එළි වුණා මේකට ගෙවිය යුතු රාජ්‍ය බදු ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගෙවිය යුතුයි. ඒ වගේම මේවට ගෙවිය යුතු රේගු බදු ප්‍රමාණයක් තිබෙනවා. මේවා ගෙවිය යුතුයි කියලා හෙළි වුණා. ඒස රේගු දෙපාර්තමේන්තුව අවසානයේදී වරාය අධිකාරියට ඒ සඳහා මිලියන 1100ක මුදල් ගෙවීමක් නියම කළා. හැබැයි මේකට මොකද වුනේ? මේක තමයි හාස්‍යජනක කාරණය. මේ නියමයේ කළාට පස්සේ වරාය අධිකාරිය සහ රේගු අතර මේ දෙපැත්තට ලියුම් ලියලා අවසානයේ මේක කැබිනට් මණ්ඩලය දක්වත් ගිහිල්ලා රජයේ සාකච්ඡාවට ගිහිල්ලා එකඟතාවයක් නැහැ. අවසානයේදී මේක ගෙවන්න නියම කළාම වරාය අධිකාරිය නඩු ගියා, අභියාචනා අධිකරණයට ගියා. අභියාචනා අධිකරණයේදී මේ නඩුව විභාග වෙලා යනකොට අවසානයේදී එකඟතාවයකට මේගොල්ලෝ පත් වෙන්න සූදානම් වුණා. මිලියන 900ක මුදලක් ගෙවලා මේ නඩුව සමතේකට පත් කරගන්න. වරාය අධිකාරියෙන් රේගුවට මිලියන 900ක් ගෙවලා සමතේකට පත් කරගන්න. මේක ගිණුම් කාර්ක සභාවේ සාකච්ඡාවේදී මතු වුණා. මේ ගැන විමර්ශනය කරලා හොයලා බලපුවාම මෙතන තියෙන වැරද්ද තමයි මේ එකඟතාවයේ ඇති කරග තියෙන්නේ කෙසේද? මේ වරාය අධිකාරියෙන් ගෙවිය යුතු මේක දෙකම රාජ්‍ය ආයතන. වරාය අධිකාරියෙන් භාණ්ඩාගාරයට ගෙවනව නෙවෙයි. මේ එකඟතාවයේ ඇති කරගෙන තිබෙන්නේ ඒ රුපියල් මිලියන 900 රේගුවේ තෑගි අරමුදලට යවන්න තමයි මේ දඩයක් හැටියට අය කරලා යවන්න තමයි මේ එකඟතාවය ඇති කරගෙන තිබෙන්නේ. මේක රජයට ලැබෙන දීමනාවක් නෙවෙයි, ලැබීමක් නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවා. එතකොට මේ මුදල් කොහෙද යන්නේ? ඒවා යම් බාහිර පාර්ශ්වයන් වලට මේවා බෙදී යාමක් සිදු වෙන්නේ. මේ වගේ සිදුවීම් සිදු වෙනවා. මේ කොච්චර අපරාධද බලන්න. පොතේ තියෙන නීතියේ රාමුව පාවිච්චි කරලා රාජ්‍ය මුදල් අවභාවිතා කරන්න මේවා යොදා ගන්න හැටි ඉතාමත් කනගාටුදායක කාරණාවක්. ඒ වගේම මම දැක්ක තව සිද්ධියක් මම කියන්න ඕනේ. මේ වගේම විමර්ශනය කරනකොට දැක්ක ගරු මුලසනාර උඩ මන්ත්‍රීතුමනි, එකක් 2017 මේ සිදුවීම් වෙලා තිබෙන්නේ ලංකාවේ. සාමාන්‍යයෙන් මුදල් ආයෝජනය කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා. රජයෙන් යම් යම් ව්‍යාපෘති යෝජනා කරපම ඒවාට මිල ගණන් ඉදිරිපත් කරලා ඒ යෝජනාවලට එන ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරලා ඒකපාර්ශ්විකව යෝජනාව ඉදිරිපත් කරලා මුදලුත් ගේනවායි කියලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිත් ලංකාවේ දැන් තියෙනවා. ඒවා ඉතා භයානකයි. මෙන්න මේ වගේ යෝජනාවක් 2017 සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් වෙලා තිබෙනවා. මොකද රෝහල් පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 85ක යෝජනාවක්. දැන් මේ ඩොලර් මිලියන 85ක යෝජනාව ආවේ ඒකපාර්ශ්විකව. මේක ආවහම මුදල් අමාත්‍යාංශයත් එවකට ආර්ථික කටයුතු සහ ග්‍රාමාත්‍ය කාර්යාලයත් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රතික්ෂේප කරපුවාම මොකද වුනේ? මේක ප්‍රතික්ෂේප කරපුවාම යෝජනාව ක්‍රියාත්මක නොවී තිබුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වා මුදල් අමාත්‍යාංශය එකක් මේ යෝජනාව බාර ගන්න අමාරුයි. ණය මුදලක් හැටියට එන්නේ. ඒ නිසා මේ යෝජනාව බාර ගන්න අමාරුයි කියලා. ඒ නිසා මේකේ යෝජනාව ක්‍රියාත්මක නොවී තිබුණේ නැහැ. අර මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයට පටහැනිව, අග්‍රාමාත්‍ය කාර්යය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශයට පටහැනිව මේ යෝජනාව ඉහළින් ඇවිල්ලා ක්‍රියාත්මක වුණා. ඒකේ මොකද්ද මේ පෙන්වන්නේ? රාජ්‍ය මුදල් පරිහරණය පිළිබඳ පාර්ලිමේන්තුවට තිබෙන වගකීම, ඒ අමාත්‍යාංශ වල තියෙන වගකීමට බැහැරව කවුරුන් හෝ පුජ්‍යලයෙක්ගේ යෝජනාවක් ඩොලර් මිලියන 85ක බලහත්කාරයෙන් ගෙනල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කළා. අදටත් ඒකේ වැඩ කටයුතු සම්පූර්ණ නැහැ. අදටත් ඒ පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවායේ මිලදී ගැනීම ගැන, ඒවා සම්පූර්ණ කිරීම ගැන බරපතල ලෙස තිබෙනවා. එතකොට මොකද්ද මේ පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලතල? එහෙම බාහිර පුජ්‍යලයන්ගේ යෝජනා ඇවිල්ලා ඒවා මේවා තුළ ක්‍රියාත්මක කරන්න තරම් බලපෑම් කළ හැකි තත්ත්වයක
තිබෙනවා නම් ගිනුම්කාරක සභාව නෙවෙයි මොකක් තිබුණත් මේක කරන්න බෑ. මේ වගේ අවස්ථාවල් ගණනාවක් මම දුටුවා මොලාසනාර උඩ മന്ത്രിතුමනි විශේෂයෙන් මේ කාල සීමාව තුල දැකලා. ඉතින් මම කියන්නේ මේ මුදල් ගිනුම්කාරක සභාව ඉතාමත් වැදගත් ආයතන. මම එකක් අපේ ලසන්ත ඇමතුමාට ස්තුති කරන්න ඕනේ. එතුමා ගිනුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න මැදිහත් වෙනවා. එතුමා ගිය කාල පරිච්ඡේද සභාපතිවරයා හැටියට හිටියා. එيشා එතුමාගේ සභාපතිත්වයෙන් ගිනුම්කාරක සභාවේ වැඩ කටයුතු කාර්යක්ෂම සිදු කරන්න ලොකු උනන්දුවක් තිබෙනවා. හැබැයි වැඩේ තිබෙන්නේ කොච්චර අපි උනන්දු වෙලා ඒවා හොයලා දුන්නත් ඒක එතනින් එහාට ඊට වගකීම්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේකේ ප්‍රතිඵලයක් නැහැ. ඒක ගිනුම්කාරක සභාවේ මූලික වගකීම තමයි මේ රටේ මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම හෝ Member please wind up. යකන. භාවිතා කිරීම හෝ වෙනත් ආකාරයකින් කියනවා නම් ඒ මුදල් වෙනත් ආකාරයකට ඒගොල්ල යොදා ගන්නවා නම් ඒ පුජ්‍යලයන්ට විරුද්ධව දඬුවම් කළ හැකි ක්‍රමයක් ඇති කරන්න ඕනේ. ඒෂා මම විශේෂ මිල්ලා සිටින කැමැති මේ වෙලාවේ කතානායකතුමාගෙන් මම මේ කතානායකතුමාටත් කිව්වා අපි මේක වාඩි වෙලා කොච්චර මේවා සාකච්ඡා කරලා වාර්තා දුන්නත් වැඩක් නැහැ මේවා කොළ පිටු ගණන් පිරෙනවා ඒකෙන් මේකට ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් හදන්න නීතිපතිවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ යම් කමිටියක් හදන්න මෙන්න මේ ගිනුම්කාරක සභාව ඒ වගේ කෝපා සහ කෝප් කමිටු දෙකම ඒ නිර්දේශ කරන යම් යම් හෙලිදරව් ඒවා ක්‍රියාත්මක වීමට හැකි යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා ඒක මේ ඒක නොකඩවා රැස් වෙන සහ නොකඩවා විමර්ශනය කරන කමිටුවක් අවශ්‍යයි කියන කාරණේ පෙන්ලා දුන්නා. මොකද ඒවායේ ප්‍රගතිය අපි වාර්තා කරන්නේ නැත්නම් මාසෙන් මාසට ඒවා පිළිබඳ අපි විමර්ශනය කිරීමේ තීරුමක් නැහැ. නිලධාරි බය නැති වෙනවා. හොරකම් කරන්න ලයිසන් දෙනවා වගේ වැඩක් මේකෙන් වෙන්නේ. ඒ නිසා මේවට ඇවිල්ලා එළුණායි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒත් මම අවසන් කරනවා විගණ ගාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයත් අගය කරන්න ඕනේ. එතුමල්ලා බරපතල ලෙස කාරණාවක් තමයි කොහොම හරි මෙන්න මේ හොයා ගන්න කාරණා ක්‍රියාවට නංවලා ඒවා පිළිබඳ පියවර ගන්න කෙනෙක් කියනවා. ඒසයි ඒ ගැන විශේෂයෙන් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. Honorable Lasanta Alagiyawanna you have 20